සාදරයෙන් පිළිගන්නවා. අපි අද මාධ්‍ය දැනුම් දීමක් ලෑස්ති කරේ අපි රටක් විදිහට ආඝාත රෝගය සම්බන්ධව ඉතාමත් වේගෙන් පැතිර යන අවස්ථාවක ඒකට සමාජය සංවේදී කිරීමට සමාජය ඒකට අවශ්‍ය හසිරීම් ලබා ගැනීමට කරන උත්සාහයක එක පියවරක් විදිහට අපි හැමදාම කියනවා වගේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ලංකාවේ සෑම වෛද්‍ය ශාස්ත්‍රයට අවශ්‍ය සියලුම විශේෂ සියලුම විෂයන්ගේ විශේෂඥවරු ගෙන් සමන්විත ප්‍රවීණ විශාල රුක්ෂයක් වගේ විශාල සංගමයක්. ඉතින් අපි හිතුවා අපිට මේ කෝවිඩ් කියන වසංගතයට අපිට ජාතික වශයෙන් වැදගත් තොරතුරු ලබා දෙමින් ඉතාමත් දරාරුම් ඒ වගේම ඉතාමත්ම වැදගත් කර්තව්‍යයක් කරන දෙපළකට මේ මාධ්‍ය නිවේදනයට සම්බන්ධ කර ගැනීමට අපි මේ මාධ්‍ය නිවේදනය පැවැත්වීමේ මූලිකම අදහස අපි ඕගොල්ලෝ දන්නවා දැන් කෝවිඩ් කියන එකත් එක්ක අපි අවුරුද්දකට වඩා ජීවත් වෙනවා. ඉතින් හැමතිස්සෙම අපි ඉස්සර කිව්වේ බැක්ටීරියා වලින් එන රෝග, දිලීර වලින් එන රෝග, ඒ වගේම වෛරස් වලින් එන රෝග. දැන් ඊට පස්සේ අපි වෛරස් වලින් එන රෝග ගැන කියලා අපි mRNA වෛරස් එකක් කිව්වා. ඊට පස්සේ දැන් කිව්වා අපි ඒවා ප්‍රභේද ගැන කියන එකත් කතා කළා. ඉතින් දැන් මේ ප්‍රභේද ගැන කතා කිරීමේදී අපේ සමාජය ඉතාමත්ම උනන්දුවක් දක්වනම මේ ප්‍රභේද ගැන ඇයි අපි කතා කරන්නේ? මේ ප්‍රභේද ගැන අපි සෑම රෝගියාගෙම චෙක් කරන්න ඕනද? මේ ප්‍රභේද ගැන දැනගැනීමේ වැදගත්කම කුමක්ද? මේ ප්‍රභේද තියෙන රෝගීන් මොන සංකූලතාවලින් පෙළෙනවද? ඒවා අපි එදිනදා ජීවිතයට මොන ආකාරයට අනුගත කරගත යුතුද තොරතුරු කියන මේ කරුණු කාරණා ගැන දැනගැනීමට සමාජය ඉතාමත් උනන්දුවක් දක්වනවා. මොකද බොහෝ වෙලාවට මාධ්‍ය මේ ප්‍රභේද ගැන දැනුවත් කරන නිසා. ඒ වගේම අපි කිව්වා දැන් මේ තුන්වෙනි රැල්ලේ එන ප්‍රභේදය මේ විශේෂ වෙනත් ප්‍රභේදයක් වෙන්න පුළුවන් කියලා. ඉතින් අපි අද මාධ්‍ය දැනුම් දීමට මේ අවස්ථාවේදී කැඳෙව්වා මේ ප්‍රභේද ගැන ලංකාවේ අධ්‍යයනය කරන එකම ආයතනය වන අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ ශල්‍ය ජෛව විද්‍යායතනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගේ සහ වෛද්‍ය චන්දිම ජීවන්දර මහත්මාගේ කණ්ඩායම මගින් කරන ඒ පර්යේෂණවල ප්‍රතිඵල සමාජගත කිරීමට සහ එහි වැදගත් ගැන කතා කිරීමට එහි වැදගත්කම අයි මේවා අපි අධ්‍යයනය කරන්නේ අයි මේවා ගැන අපි සමාජය දැනගත යුතු වෙන්නේ කියන එක එහි වැදගත්කම ගැන කතා කිරීමට තමයි අපි අද මේ මාධ්‍ය නිවේදනය සහ සාකච්ඡාව පවත්වන්නට අදහස් කරේ. එතකොට අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය හැමදාම කියනවා වගේ මේ වෛද්‍ය චන්දිම ජීවන්දර මහත්මයා වගේම මේ රෝගීන්ව බලා ගැනීමට අපිට උදව් කරන අනිකුත් විශේෂඥවරුන් අතරින් ප්‍රමුඛතාවය දක්වන ඉදිරියෙන්ම ඉන්න ෆස්ට් ලයින් එකේ ඉන්න අපගේ ශ්‍රී ලංකා විශේෂඥ කායික රෝග වෛද්‍ය විද්‍යායතනය තමයි ඒකේ සමාජික මහතුරු තමයි මුල් පියවරේ ෆ්‍රන්ට් ලයින් එකේ ඉන්න වෛද්‍යවරු. ඒ සංගමයේ සභාපති වෛද්‍ය හර්ෂ සතිස්චන්ද්‍ර කායික වෛද්‍ය විශේෂඥ මැතිතුමාවත් මම කැඳෙව්වා රෝග ලක්ෂණ ගැන. ඇයි මේ රෝගයෙන් ඉක්මනට අසාධ්‍ය වෙනවද? ඇයි ඒක හින්දා තරුණ පරම්පරාව මොන පියවරවල්ද ගන්නේ කියන එක. සුපුරුදු විදිහට මේ මහත්මීන් දෙන්නගේ අදහස් තොරතුරු ප්‍රකාශ කරාට පස්සේ මම යලිත් මගේ විනාඩි 15ක හරි පොඩි දැනුම් දීම කෙරේවි. සමාජය මේ වෙනුවෙන් මොකද කරන්න ඕනේ කියන එක අපි ඒක තමයි අපගේ අවසාන අරමුණ වෙන්නේ. මේ වෙනුවෙන් සමාජය යොමු කිරීම කියන එකයි අවසාන හැමෝගෙම අරමුණ වෙන්නේ මේ වගේ වැඩ සටහනක් පවත්වද්දී. ඉතින් මූලිකවම මම මුලින්ම ආරාධනා කරනවා වෛද්‍ය
චන්දිම ජීවන්දර මහත්මාට ඒගොල්ලන්ගේ ඒ රසායනාගාරයේ ලබාගත් තොරතුරු අපේ සමාජය ගැන අපේ සමාජය දැනුවත් කරන්න කියලා ඒ මොකද සමාජය මේවා අපි මේ ඔෆිෂියලි දැනුම් දීමක් කරන තෙක් බොහෝ වෙලාවට බලා සිටිනවා ඒ වගේම අපි ඒ අනුව එහි වැදගත්කමත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ස්තුතියි වෛද්‍ය ජීවන්දර මහත්මා බොහොමස්ම ස්තුතියි ඇත්තටම අපි මම අද ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ පෞගිය සති දෙක තුන ඇතුළත කාලය තුල ශ්‍රී ලංකාව තුල ඔබ දන්නවා විශේෂයෙන්ම අවුරුද්දෙන් පස්සේ ඉතා වේගයෙන් රෝගීන් හමුවීමක් සිදු වුණා ඒ වගේම රෝග ලක්ෂණ වැඩි කියලා කතිකාවකුත් නැතු වුණා ඉතින් ඒ සම්බන්ධයෙන් අපි විද්‍යාගාරයට පැවරුණා සෞඛ්‍ය අමාත්‍ය ආශ්‍රය මගින් මේ පැතිරෙන ප්‍රභේදය කුමක්ද කියලා හඳුනා ගන්න ඉතින් අපි පෞගිය දින කිහිපය තුල ඉතා යහුසූලුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කළා අද උදෑසන විට අපි මේ වෙනකොට තහවුරු කරගෙන තිනවා දැනට කොළඹ කුරුණෑගල සහ බොරලැස්ගමුව යන ප්‍රදේශවල අපි සාම්පල් 43ක නියජක් මේ වෙනකොට අධ්‍යනය කළ ඉවරයි ඒ අධ්‍යනයෙන් පස්සේ අපි දැන් අද උදෑසන තීරණය කරා ඒ පැතිරෙන්නේ එංගලන්තයේ මේ වෙනකොට කරදරයට පත් වෙලා තියෙන B117 කියන ප්‍රභේදය කියන එක අපි 100% වශයෙන් තහවුරු කරා ඉතින් පහුගිය දිනවල කතිකාවතාවය මේක ඉන්දියානු ප්‍රභේදයද එහෙම නැත්නම් වෙන ප්‍රභේදයක්ද එහෙම නැත්නම් ලංකාවේ ප්‍රභේදය වෙනස් වීමක්ද කියලා ඒ ගැටලුව තිබ්බා ඉතින් දැන් මේ අවස්ථාවේ මම හිතන්නේ ප්‍රථම වතාවට තමයි අපි මේ මාධ්‍යයට මේ ජනතාවට කියන්නේ අපි මේ වෙනකොටත් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කරලා තියෙනවා මේ ප්‍රභේදය ඉංගලන්ත ප්‍රභේදයට 100% සමානයි B117 කියන ප්‍රභේදය තමයි දැනට මෙම ප්‍රදේශවල සංචාරණය වෙන්නේ ඉතින් ඒ හම්බෙච්ච සාම්පල සියල්ලක්ම පාහේ මේ ප්‍රභේදයට අන්තර්ගත වුණා ඉතින් පසුගිය කාලවල අපි ප්‍රධාන වශයෙන්ම දැක්කේ ශ්‍රී ලාංකීය ප්‍රභේදය තමයි කියන්නේ B1411 කියන කාණ්ඩේ තමයි බහුතරවම දැක්කේ මේ විශේෂයෙන්ම පිට රටින් ආපු ප්‍රභේද ඉංගලන්තින් ආපු ප්‍රභේදයේ බොහෝ විට අපි දැක්කේ නිරෝධායන මධ්‍යස්ථාන ආශ්‍රිතව හැබැයි මේ වන විට අපිට මේ සමාජයේ වාර්තා වෙන ආසාදන සියල්ලක්ම පාහේ මේ කාණ්ඩය මගින් රිප්ලේස් වෙලා තියෙනවා කියලා තමයි අපිට දැනට පේන ලක්ෂණ අනුව ඉතින් මේ සඳහා වැඩිදුර අධ්‍යයන දැන් මේ වන විට අපගේ විද්‍යාගාරයේ සිදු වෙනවා මේ වන විට දිවයින පුරා සාම්පල් ඉතා විශාල ලෙස අපි වෙත යොමු වෙලා තියෙනවා දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල මේ ඒ පැතිරෙන රෝගය මොන ප්‍රභේදයට අන්තර්ගතද නැද්ද කියලා හොයාගන්න නිසා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණ විදින විදිහට අපිට සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා සාම්පල් ලැබිලා තිනවා. ඉතින් අපි මූලික අධ්‍යයනයෙන් අර ප්‍රධාන මේ ප්‍රධානම වාර්තා වෙච්ච දිස්ත්‍රික්ක තුන් ප්‍රදේශ තුනින් අමතරව දැන් ඉතිරි ප්‍රදේශවල වාර්තා වෙන සාම්පලුත් මේ වෙන විට අපි අධ්‍යයනයට ලක් වෙනවා. අපි ඉතින් ඉදිරි දින 7 ඇතුළත ඒ සම්බන්ධයෙන් ලංකාව පුරාම සංසරණය වෙන අනිකුත් ඒව ගැනත් අදහසක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ප්‍රභේදය ගත්තාම පස්සේ මම ඇත්තටම ප්‍රධාන වශයෙන් අපි විද්‍යාගාර මට්ටමින් සහ විද්‍යාඥ වේක් විදිහට ඒකේ අදාළ දැනුවත් කිරීමක් කරන්නම්. ඉතින් අපි දන්නවා මේ ප්‍රභේදය ටිකක් කරදරකාරී ගැටලුකාරී ප්‍රභේදයක්. ඉතින් විද්‍යාත්මක සාධක ඔප්පු කරලා තියෙනවා මේකෙන් මරණ ඇතිවීම සාමාන්‍ය ප්‍රභේදයට වඩා 55% දක්වා වැඩි වෙනවා. ඒ වගේම transmissibility එක කියන්නේ එක්කෙනෙක්ගේ තව එක්කෙනෙක්ට පැතිරීම 50% දක්වා වැඩි වෙනවා. ඉතින් ඒක අනිත් පැත්ත තමයි මේකේ හොඳේ තමයි දැනට ලංකාවේ භාවිතා කරන ඔක්සෆර්ඩ් ඇස්ට්‍රාසිනිකා වැක්සින් එකට මේ ප්‍රභේදය තාමත් සංවේදී. ඒක නිසා අවසන් ප්‍රතිඵලය අපි ලබා ගන්නේ වැක්සිනේෂන් එක කරා. ඉතින් ඒක ඒ දක්වා කාලය යනකම් ඉදිරි මාස 2-3 තාමත්ම වැදගත් ජනතා විදියට මේක ප්‍රති ඔබ එකිනෙක අතර පැතිරෙන එක නවත්තන එක. ඉතින් මම දැන් දැනුවත් කරේ මේ ඉස්සර තිබ්බ ප්‍රභේදය වගේ නෙමෙයි ලංකාවේ ඉස්සර තිබ්බේ බොහොම ටිකක් අහිංසක වගේ ප්‍රභේදයක්. ඒකෙන් රෝග ලක්ෂණත් වැඩි ලැබුණේ නැහැ. හැබැයි දැන් ඇවිල්ලා තියෙන ප්‍රභේදය ආපු සියලුම රටවල්වලට ඉතාම කරදර කරලා තියෙනවා. මම උදාහරණයක් කියන ඉංගලන්තයේ ජනවාරි මාසේ වෙන විට තමයි මේක වැඩි වෙන්න ගත්තේ. ඉතින් ඒ වෙන විට ඉතාම විශාල මරණ සංඛ්‍යාවක් සිදු වුණා ඉංගලන්තයේ. ඉතින් ඒගොල්ලන් දැන් තමයි මේ වැක්සිනේෂන් කියන්නේ ඉන්නත් කරන්නේ හරහා යම් ප්‍රතිඵල ලබාගෙන තියෙන්නේ. ඒ වගේම තමයි ඉන්දියාව අපි සියලුම දෙනා කතා වෙනවා මේ ඉන්දියානු ප්‍රභේදයක් ගැන ඩබල් මියුටන් ප්‍රභේදයක් ගැන. ඇත්තටම
මේවන විටත් ඉන්දියාවේ වැඩිපුරම ආසාදන සංඛ්‍යාවක් සිදුවන්නේ ඉන්දියානු ප්‍රභේදය හරහා නෙවෙයි ඉංගලන්ත ප්‍රභේදය හරහා. ඒ නිසා ඉංගලන්ත ප්‍රභේදය තමයි දැනටත් ඉන්දියාවේ මේ සියලුම මේ මරණ සහ ඒවලට වැඩිපුර දායකත්වයක් ලබා දෙන්නේ. ඒ නිසා තාම ඉන්දියානු ප්‍රභේදයේ ඒගොල්ලන් ජෙනටික් සීක්වෙන්සින් කළ අවශ්‍ය කරන විශාල දත්ත ප්‍රමාණයක් නැහැ. යම් යම් ප්‍රාන්ත වාර්තාවලට දැනටත් පංජාබේ දිල්ලිය කියන ප්‍රදේශවල 50%කට අධික ප්‍රමාණයක් දැනටමත් ඉංගලන්ත ප්‍රභේදය හරහා තමයි මේ කරදර කරන්නේ සිදු කරන්නේ. ඉතින් ඔබ දකිනවා ලෝකයේ තියෙන අනිකුත් අධ්‍යක්ීම් අනුව අපගේ රටට දැන් මේ ප්‍රභේදය ආව විතරයි. ඒක නිසා අපේ ඉතාමත්ම අපේ වගකීමක් තියෙනවා මේක තව දුරටත් අනිකුත් ජනතාව අතරට අනේක නමත්තලා අපි පරිසම් වෙන එක. ඉතින් මේ ප්‍රභේදය අපි මුලින්ම සැක කරේ අප්‍රේල් මාසේ 8 වෙනිදා බොරලැස් කමුවේ හම්බෙච්ච සාම්පල් වලින් තමයි මුලින්ම සැක කරේ. ඉතින් අපි එවන විටත් ඒ සිගලංවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ එවන විටත් දැනුවත් කරා මෙන්න මෙහෙම කරදරකාරී ප්‍රභේදයක් ඇතිවීමෙන් පවතිනවා කියන එක. ඉතින් ඉතාම කෙටි කාලයක් තුළ ඔබ දකිනවා ඒ ප්‍රභේදයේ තියෙන ප්‍රබලභාවය සරභාවය වෙනත් ප්‍රභේද වගේ නෙමෙයි ඉතා ඉක්මනින් ප්‍රතිරලා තියෙනවා ලංකා පුරා. ඉතින් ඒක තමයි මම හිතන්නේ ප්‍රභේදය ගැන මට අලුතින්ම කියන්න තියෙන්නේ. ඒ ඒ තවදුරටත් වෙනත් ප්‍රභේද වර්ග තියෙනවද කියලා පිළිබඳව අපි මේ වන විට අපේ විද්‍යාගාරයේ අධ්‍යයනය කරගෙන යනවා. ජීවන්දර වෛද්‍යතුමා දැන් පැහැදිලි කරා ශ්‍රී ලංකාවේ දැනට ඇති වී තිබෙන මේ තුන්වෙනි රැල්ල ඇති වී තිබෙන්නේ මොන ප්‍රභේදයකින්ද යන වග. ඉතින් මම හිතන්නේ ඒක පැහැදිලි කිරීමක් ඒ වෛරසය පිළිබඳව සිද්ධ වුණා. ඇත්තට මම මේ තුන්වෙනි රැල්ලේ අපි දකින දෙයක් තමයි මේ රැල්ලේ ඇත්තටම රෝගීන් ගණනාවක් අපි හිතන්නේ දිනකට වාර්තා වෙන රෝගීන් ගණනක් වැඩිවීමක් පවතිනවා. මම හිතන්නේ පෞගිය දින කීපය තුළ 1000කට වගේ ආසන්න රෝගී ප්‍රමාණයක් දිනකට වාර්තා වෙලා තිබෙනවා. ඉතින් රෝගීන් අතර මේ ව්‍යාප්ත වීම වැඩිවීමක් රෝගීන් වැඩිපුර දැකීමක් අපි අපිට පෙනියනවා. දෙවෙනි කාරණේ තමයි මේ රෝගය වැළඳුණු අය වඩාත් රෝග ලක්ෂණ පෙන්눔 කිරීමකුත් සිදු වෙනවා. දැන් අපි බැලුවොත් එහෙම දෙවෙනි දැල්ලේ අපි දැක්කොත් එහෙම ඇත්තටම රෝග ලක්ෂණ 70%කට වගේ ඊතරම් රෝග ලක්ෂණ තිබුණේ නැහැ. නැත්තම් සමහර අයට රෝග ලක්ෂණ කිසිවක් තිබ්බේ නැහැ. නමුත් මේ තුන්වෙනි දැල්ලේ ලක්ෂණයක් තමයි ඒ වෛරසයේ වැළඳෙන අය අතර රෝග ලක්ෂණ වැඩිපුර අපි දකිනවා. ඒ වගේම මේ රෝග ලක්ෂණ වල උත්සන්න වීමක් තීව්‍ර වීමකුත් අපි දකිනවා. ඒ කියන්නේ මුලින් ඉතා සුළු ලක්ෂණ තිබුණත් දැන් මෙවර අපි දකිනවා ටිකක් වැඩිපුර රෝග ලක්ෂණ මතු වෙනවා. සමහර ශ්වසන පහසුතා වැඩිපුර අපි දකිනවා. උන්ට ඔක්සිජන් උන්ගේ ඔක්සිජන් අවශ්‍යතාවයේ වැඩිපුර අපි දකිනවා. සමහරලාට දෙඩි සත්කාර ඒකක වලට උන්ට ඇතුළු වීමේ අවශ්‍යතාවය අපි වැඩිපුර දකිනවා. ඉතින් ඒ නිසා මේ රෝගේ නිකන් රෝගේ තීව්‍ර වීමක් අපි දකිනවා. මම හිතන්නේ මේ ජීවන්දර වෛද්‍යතුමා කීපරි දැන් මේ එක්සත් රාජධානියේ මේ පැතිරුණ ප්‍රභේදයේ ප්‍රධාන ලක්ෂණ දෙකක් අපි දකිනවා. එක ලක්ෂණයක් තමයි ඒකේ ට්‍රාන්ස්මිසිබිලිටි නැත්නම් සම්ප්‍රේෂණය වීමේ හැකියාව 50%කින් පමණ වැඩි. ඒ වගේම ඒ වෛරස් ප්‍රභේදයෙන් මරණ ඇතිවීමේ හැකියාවත් 50%කට වැඩි. ඉතින් අපි ඒ නිසා ඒ පිළිබඳ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. නමුත් අපි එකක් ගත්ත රෝග ලක්ෂණ අපි සාමාන්‍යයෙන් දෙවෙනි රැල්ලෙදිත් අපි කිව්ව දෙයක් තමයි කොරෝනා රෝග වෛරස් ආසාදනය වුණාම වෙන රෝග ලක්ෂණවල විශේෂ වෙනසක් එහෙම අපි දකින්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි කියන විශේෂිත රෝග ලක්ෂණ තුනක් තියෙනවා ඇත්තටම. එකක් තමයි උණ. ඊළඟට අපි දකින දෙයක් තමයි වියලි කැස්ස. මේ දෙක ටික දවසක් පැවතුනොත් එහෙම ඊට පසුව ශ්වසන අපහසුතා හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති විය හැකි. නමුත් ඒ අතරතුර තව රෝග ලක්ෂණ තියෙනවා. සමහර විට ඇඟපත වේදනාව, හිස රදය, එහෙම නැත්නම් ගඳ සුවඳ නොදෙනී යාම එවැනි රෝග ලක්ෂණත් අපි දෙවෙනි රැල්ලේ දැක්ක මේ වෛරස් ප්‍රභේදයේ තිය රෝග ලක්ෂණ තියෙනවා.
නමුත් වෙනසකට අර මං කලින් කී පරිදි රෝග ලක්ෂණ වැඩි වීමක් වැඩි ප්‍රතිශතයකට රෝග ලක්ෂණ පහළ වීමක් සහ රෝග ලක්ෂණවල වැඩි වීමක් තමයි අපි දකින්නේ. ඉතින් අපේ දැන් දැනට අපේ රෝහල් වල මං හිතන්නේ 6000කට වගේ ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබනවා. ඉතින් ඒ අපි දැන් මම පැවසිය යුතුයි මං හිතන්නේ දැන් මහජනතාව වශයෙන් ඔබ සිතනවා නම් ඔබට ඒ රෝග ලක්ෂණ පහළ වෙලා තිබෙනවා කියලා ඇත්තටම ඔබ කළ යුතු ප්‍රධානම දේ තමයි පළවෙනි දේ තමයි නිවසේ රැඳී සිට ඊට පසුව ඔබ දැනුවත් කරන්න ඕනේ ඔබේ PHI මහතාව නැත්නම් MOH වෛද්‍යතුමාව එමත් නැත්නම් දුරකථන අංක තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් ලබා දුන් ඒ දුරකථන අංකවලට කතා කරලා තමන්ට ඇතිවිදින ප්‍රශ්නය ගැන පැවසිය යුතුයි. ඉන් පස්සේ ආරක්ෂා සහිතව ඔබව නිවසින් පරීක්ෂණ කිරීමේ ස්ථානයකට රැගෙන ගිහිල්ලා ඒ පරීක්ෂණයට ලක් වෙන්න පුළුවන්. දැන් තව දෙයක් මම කියන්න අවශ්‍යයි. දැන් ජීවන්දර වෛද්‍යතුමා කිව්වා දැන් ඒ ප්‍රභේද දැන් වැඩිපුර සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් තියෙනවා කියලා. ඉතින් දැන් අපි බලන්න ඕනේ දැන් මෙහිම සම්ප්‍රේෂණය වීමේ හැකියාව වැඩි නම් අපි විසින් කළ යුත්තේ මොකද්ද අපේ සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් අපි තව තීව්‍ර කරන්න ඕනේ තව දෙගුණ කරන්න සම්ප්‍රේෂණයේ හැකියාව වැඩි නම් අපි ඒව දෙගුණ කරන්න ඕනේ ඉතින් අපි ඒක කොහොමද කරන්නේ පළවෙනි දේ තමයි අපි කියන විශේෂ දෙයක් තමයි නිවසේ රැඳී සිටීම අවශ්‍යයි හැකියතාවක් තුළ අත්‍යවශ්‍ය කාරණයකට තමයි අපි නිවසින් බැහැර විය යුත්තේ ඊළඟ දෙවෙනි කාරණේ තමයි අපි නිවසින් බැහැර වෙනවා නම් අපි මුඛ ආවරණය පැළඳිය යුතුයි. දැන් මුඛ ආවරණය නිසි පරිදි පැළඳීම අවශ්‍යයි. නහය කට ආවරණය වෙන පරිදි. ඊට පස්සේ මුඛ ආවරණයේ ඇල්ලීම සුදුසු නැහැ. ඊළඟට මුඛ ආවරණයේ තෙත්තුවොත් එහෙම අපි දැන් පැය 8ක් විතර වගේ ගියාට පස්සේ ඒක මාරු කළ යුතුයි. දැන් ඊළඟ දේ තමයි අපි එළියට වැස්සට පස්සේ මේ පොදු ස්ථානවලදී මීටරයක අපි කියනවා මුලින් අපි කිව්වා මීටරයක දුර පරතරයක් තියාගන්න ඕනේ කියලා. නමුත් දැන් අපි මම හිතන්නේ මීටර දෙකක් විතර පරතරයක් තියාගන්න වඩා සුදුසුයි පුළුවන් නම්. ඊළඟට අනිත් දේ තමයි නිතර හත් සේවීම. දැන් ඇත්තටම මේ මාර්ගෝපදේශක දැන් මේ මේ කාරණා අපි කියන්නේ හේතු ඇතිව. මොකද දැන් අපි පරතරය තියාගන්න කියලා කියන්නේ මොකද ඒ වෛරසයේ තියෙන කෙනෙක්ගෙන් ලොකු බිඳිති සමහරට අපිට වැටෙන්න පුළුවන් මීටරක් දෙකක් ඇතුළත පරතරය. ඉතින් ඒවා ඒවයි අපි අතට වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ආශ්වාස ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කියන්නේ මුඛාවරණයේ අවශ්‍යතාවය තමයි එවිට අපිට මේ සමහර විට මේ කුඩා බිඳිති වාතයට මුසු වෙන්න පුළුවන්. ඒ මුසු වීම නිසා ඇතිවන ප්‍රශ්න ඒ කියන්නේ ඒ ඒවා ආශ්වාස කිරීමෙන් එන ප්‍රශ්න නිසා තමයි අපි කියන්නේ මේ මාස්ක් එකක් නැත්තම් මුඛ ආවරණයක් පළඳින්න කියලා. ඉතින් ඒතොර අපිට ඇත්තරම දැන් මේ සම්ප්‍රේෂණයේ වළක්වා ගැනීමට මේ ක්‍රියාමාර්ග අපි ගත යුතුයි. මම හිතන්නේ අපිට තව විශේෂයෙන්ම වැදගත් වූ දෙයක් කිව යුතුයි. දැන් අපි දැක්කා වුණාට ගොඩක් රෝගීන් අපි රෝහල් පත්තේදී උන් බාර ගැනීමට සූදානම්ව සිටිනවා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම ඒ අපි කියන ස්පෙෂල් කෝවිඩ් සෙන්ටර්ස් කියලා ඒ සෙන්ටර්ස් වල ඉන්නවා සෙන්ටර්ස් විශේෂයෙන්ම ඒ රෝගීන් බලාගෙන. නමුත් අනිත් රෝහල් වලත් අවශ්‍යතාවය ඇති වූ විට ICU පහසුකම් දෙවි සත්කාරයක පහසුකම් තියෙනවා. ඉතින් මහජනතාව වශයෙන් මං හිතන්නේ බිය විය යුතු නැහැ. ඔබේ ආරක්ෂණ පුරුදු ටික අනුගමනය කරලා නමුත් ඔබට රෝගී වැළඳුනොත් අපි ඔබව ඊටාම හොඳින් බලාගැනීමට අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ අපේ වෛද්‍යරුන් සියලු දෙනාම සෑදී පැහැදී සිටිනවා. මම හිතන්නේ මට ඒ විශේෂ පණ්ඩේ දීම අවශ්‍යයි. මම හිතන්නේ ඊට පසුව අපි නැවතත් සමාලෝචනය ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්ක. මම BBC එකෙන් රංග සිරිලාල් කතා කරන්නේ. මට දැනගන්න පුළුවන්ද
මේ වෙනකොට තියෙන වේරියන්ට් එක වෙන එකක්ද එහෙම නැත්නම් පහුගිය දවස්වල තිබ්බ එකමද මේ දැනට තියෙන්නේ ඔන්ලයින් පොඩ්ඩක් නවත්තන්න බස්සේ මෙතනින් ආවා කියලා චුට්ට පොඩ්ඩක් ඔය කරුණාකරලා ඉවසලි මාත් වෙන්න මහත්මයා මෙතන ප්‍රශ්නයක් තියෙනවා ඔයත් ප්‍රශ්නය අහන්නකෝ ඇතරම මේ ඔඩියන්ස් එකෙන් ප්‍රශ්න දෙකක් ආවා එකක් තමයි නව ප්‍රභේදයේ වාතයෙන් පැතිරෙනවද නැද්ද කියන එක ඇතරම මේ නව ප්‍රභේදය කියන්නේ ඉංගලන්තයේ B117 කියන ප්‍රභේදය ඉංගලන්තයෙන් වාර්තා වෙච්ච ප්‍රභේදවල 100ක් සමාන ප්‍රභේදයක් තමයි ලංකාවෙන් අපිට දැනට වාර්තා වෙලා තියෙන්නේ එතකොට මේක අලුතෙන් ලෝකෙට ආපු ප්‍රභේදයක් නෙමෙයි ලංකාවේ සමාජය තුළ අපි දකින රෝගීන්ගෙන් හමු වෙන ප්‍රභේදය තමයි මේ B117 කියන්නේ. ඉතින් ඊට කලින් අපි ලංකාව තුළ දැක්කේ B1411 කියන ශ්‍රී ලාංකික ප්‍රභේදය. ඒත් මේ දෙකේ වෙනස තමයි මං කිව්ව ඉංගලන්ත ප්‍රභේදයේ මරණ සංඛ්‍යාව සාමාන්‍ය 55% විතර වැඩි කියලා විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා. විවිධ සංගරවල පර කරලා තියෙනවා මේ අවශ්‍ය කරන සියලුම දේ. ඒක දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා මේක පිළිඅරගෙන තිනවා මේ ප්‍රභේදයෙන් ඇතිවෙන රෝග මියන සංඛ්‍යාව සාමාන්‍ය අපි කියන වයිල් ටයිප් වෛරස් එකට සාමාන්‍ය වෛරස් එකට වඩා වැඩි කියලා. ඊට පස්සේ ඉතින් එම දෙවෙනි අවස්ථාවක තමයි මේක අපෙන් දැන් විවිධ ප්‍රශ්න යොමු වෙන්නේ මේක වාතයෙන්ද බෝ වෙන්නේ ඩ්‍රොප්ලට් ට්‍රාන්ස්මිෂන් එකක්ද කියන එක. මේක තේරුම් ගත යුතු ඉතා වැදගත් දෙයක් තමයි මේ අවසන් තීරණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ තරහ තමයි අපිට ලැබෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ යම්කිසි තීරණයක් දෙන්නේ කරුණු ඉතාමත්ම දීර්ඝ කාලයක් අධ්‍යයනය කළා මුළු ලෝකෙටම බලපාන මුළු ලෝකයේම ඉකොනොමිකට බලපාන විදිහට ගැළපෙන විදිහට තමයි මේ ඒගොල්ලන්ගේ අවසන් තීරණය දෙන්නේ. හොඳම උදාහරණය තමයි ලෝකයේ මේ කොවිඩ් කියන රෝගය වසංගතයක් විදිහට හඳුනා ගන්න ඒගොල්ලන් මාස 3ක විතර කාලයක් ගත්තා. ඒතකොට ඒ කාලය තුල ඒගොල්ලන් මේක පැන්ඩමික් එකක් විදිහට ලේබල් කරේ නැහැ. මොකද ඒගොල්ලන්ට අවශ්‍ය කරන සියලුම දත්ත අවශ්‍යයි. හැබැයි විද්‍යාඥයෝ විදිහට අපි වැදගත් දේ තමයි යම් කිසි දෙයක් තීරණයක් කළා ඒ ලේබල් එකක් ගහනකන් ඉන්නේ නැතුව අපි අවශ්‍ය කරන සෞඛ්‍ය පුරුදු තියාගන්න එක. මේක ඩොක්ටර් ට්‍රාන්ස්මිෂන්ද එයාබෝන්ද කියන එක නෙමෙයි මෙතනදී වැදගත් වෙන්නේ. දැනට ඕනෑතරම් සාධක ඕනෑතරම් විද්‍යාත්මක සාධක තියෙනවා ලෝකේ පුරාවට විශේෂිත වූ සංගරව ලැන්සට් වැනි සංගරවල ප්‍රකාශ කළා මේක එයාබෝන් ට්‍රාන්ස්මිෂන් එකට يعني වාතය හරහා යන්න පුළුවන් කියන සාධක තහවුරු කළා මේ මෑතකදී අප්‍රේල් මාසයේ 22 වෙනිදා ඒගොල්ලන් කරුණු 10ක් තියෙන මේ දසවැදාරුම් කතාවක් කියලා තියෙනවා මේ කරුණු නිසා මේක එයාබෝන් කියලා ඒගොල්ලන් තියෙනවා මේක ඇත්තටම සයන්ටිෆික් එරර් එකක් කියලා විදිහට තමයි ඒගොල්ලන් යෝජනා කරන්නේ ඉතින් මේක ඉදිරියේදී අධ්‍යයනයට ලක් වෙනවා අධ්‍යයනයට ලක් වෙලා යම් කිසි ගැටලු තියෙනවා නම් මේකට සුදුසු නමක් ලබා දී මේක එයාබෝන් ද ඩ්‍රොප්ලට්ද කියන එක වැදගත් දෙයක් තමයි මේක සසන පද්ධතිය ආශ්‍රිතව හැදෙන දෙයක් සා මේකෙන් ආරක්ෂාවෙන් අපි දැනගන්න ඕනේ ලංකාවේ විශේෂයෙන්ම මේ වෙලාවේ වැදගත් දෙය තමයි මේ වෛරස් එක එයාබෝන් කියලා හිතාගෙන ඒ විදිහට පරිස්සම් වුණොත් අපි මේ වැක්සීන් ඩ්‍රයිව් එක අපි බලාපොරොත්තු වෙනවා ඔබ අහන්න ඇති ලංකාව ඉතාමත්ම හොඳ විදියට ඒක ලෑස්ති කරගෙන යනවා මාස 3ක් ඇතුළත අපිට යහපත් බලාපොරොත්තු තියෙන නිසා මේ මාස 3ේ යාබෝන් ද ඩබ්ලිව් ද කියන එක ආගිය කර දෙන්නේ නැතුව වැදගත් දේ තමයි මේක යාබෝන් කියලා හිතාගෙන වැඩ කරලා පරිස්සම් වෙන එක මොකද ඕනෑම තැනක ඕනෑම දැන් ඕනෑම වෛරස් එකක් ඕන වැඩිපුර කාලයක් නිරාවරණය වුණා පස්සේ ඒ වෛරස් එක රැඳීමේ හැකියාව තියෙනවා ඉතින් ඒක ඔප්පු කිරීම ගොඩක් අමාරුයි මොකද ලංකාවේ දැනට එවැනි පරීක්ෂණයක් කරගෙන යන්නේ නැහැ මං හිතන්නේ මේ වෙලාවේ අපේ වැදගත් දේ එවැනි පරීක්ෂණයක් කළා අපේ කාලය වෙනස් වෙයි කරන එක නෙමෙයි මොකද අපිට ඕන තරම් පරිස්සම් වෙලා මේක පැතින එක නවත්ත ගන්න එක තමයි මෙතෙන්දි වැදගත්. ඉතින් මං හිතන්නේ ඒ සම්බන්ධයෙන් අපි 100%ක් මේක හරියටම යාබෝන්ද හරියටම ඩොප්ලට්ද කියලා හොයන එකේ ප්‍රායෝගික සහ මේ රෝගය පාලනය කිරීමේ ලොකු වැදගත්කමක් නැහැ ජනතාවට.
ඇත්තටම අපි මූලික මොකද අපිට ඉතාමත්ම විශේෂයෙන්ම ඉල්ලීමක් තිබ්බා සෞඛ්‍ය අමාත්‍යාංශය මම ඒක ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අපිට දින දෙකක කාලයක් වගේ ඇතුළත මේ අවශ්‍ය කරන ප්‍රතික්‍රියාක ලබා දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශය අපිට උදව් කරා විශේෂයෙන්ම මේ මේ ඖෂධ නීතිගත අමාත්‍යමා ගැචන්න ජයසමන මහතා ඒ වගේම අපේ ප්‍රසන්න ගුණසේන මහත්මයා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා සෞඛ්‍ය ලේකම්තුමා ඉතාමත්ම උදව් කරා අපිට මේ අවශ්‍ය කරන ප්‍රතික්‍රියක ගෙන්න ගන්න දින දෙකක් වගේ කාලය ඇතුළත අපි ගෙනල් ඉවරලා අවශ්‍ය කරන මේවා අපි දිවාරය මහන්සි වෙලා මේ පරීක්ෂණ කරේ ඉතින් මේ මූලික පරීක්ෂණ සඳහා අපි සාම්පල් 43ක් යොදාගත්තා මේ සොදාගත් 43 කොළඹ බොරලැස් ගමුව සහ කුරුණෑගල ප්‍රදේශවල මොකද එවැනි ඒ සාම්පල් තමයි අපි මූලිකව වැඩිපුරම මේ රෝගීන් වාර්තා වුණේ ඉතින් අපිට මුලින්ම මේව සමයි මේ प्रधानम प्रभेदे विशेष प्रभेदेट सांपलो मेवन अप विद्यागारे संबंध पर्यशन करगिनीन हतुते संबंधे वार्ता सौख्य लाइन ඔය ප්‍රශ්නේ තමයි මේ අපිට ආව ප්‍රශ්නයක් පසුගිය කාලේ මම හිතන ලක්ෂ 9කට අධික ප්‍රමාණයක් ඉන්නත් කරන්නට ලක් කරා ඒගොල්ලන්ගේ ප්‍රතිදේහ අධ්‍යනයට ලක් කරලා තියනවාද කියන එක ඔය ඇත්තටම අපේ විද්‍යාගාරයේ මූලික පරීක්ෂණ සිදු කරා විශේෂයෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආශ්‍රිතව අපි මීට කලිනුත් ඒක දැනුවත් කරා එක මාත්‍රාවකින් පවා ඉතා හොඳ ප්‍රතිදේහ මට්ටමක් ගොඩනැගිලා තිබ්බා හැබැයි ඉතා වැදගත් ඔක්සර්ඩ් ඇසසිනිකා කියන්නේ මාත්‍රා දෙකකින් සමන්විත එන්නතා ඒ දෙකම ලබා ගැනීම අවශ්‍යයි ඔබට අවශ්‍ය කරන නිසි ප්‍රතිශක්තිය ලබා ගන්න මම හිතන්නේ අද දිනේ ලංකාවේ පටන් ගන්නවා දෙවෙනි මාත්‍රාව ලබා දෙන නිසා උපවාන යොහුසුර ගිහිලා ලබා ගන්න ඕන උපපල්ලි මාත්‍රාව අරගත්තා නම් හේතුව තමයි මේ විශේෂයෙන්ම මේ අලුතෙන් තියෙන වේරියන්ට් එක මේ ඔක්සෆර්ඩ් ඇසසිනිකා වැක්සින් එකට හොඳින් පාලනය කරගන්න පුළුවන් ඒක නිසා ඉතින් අඩුමතරමේ ලක්ෂ 9ක ජනතාවක්වත් අපිට විශේෂයෙන්ම විශේෂ يعني ඇඩ්වාන්ටේජ් එකක් ඉන්නවා ඉතින් නිසා ඉතා වැදගත් මේක ප්‍රමාද කරන්න නැතුව ඔබට ලැබෙන අවස්ථාවෙන් ඉතා ඉක්මනින් ගිහිල්ලේ වැක්සින් එක ලබා ගන්න ඔබගේ ප්‍රාදේශීය වෛද්‍යවරුන්ත් එක්ක සාකච්ඡා කළා. One is how far apart can we delay the Oxford AstraZeneca vaccine? How many weeks apart? And do we have any indication how the UK variant would have come into Sri Lanka? Because you said earlier they were detected only in quarantine centers. So how did it enter the community? Do we have any clue? Maybe I'm being unreasonable, but do we have any clue? I have two questions. The very first question is, the dosing schedule for the Oxford AstraZeneca vaccine, the current recommended gap is 12 weeks, but there are countries where it can increase, they have increased up to 16 weeks. But you know, basically in Sri Lanka, I think everyone is getting within 12 weeks. So because you know, we have a stock currently with us, Sri Lanka. Yes. So let's hope for the best. I think we'll start getting down the vaccines as soon as possible. So the current recommendation is 12 weeks, but it can go up to 16 weeks. Right. The question number two, how this UK variant arrived in Sri Lanka? Well, we don't have any idea for that question. But what we know is we have detected this variant for the first time from the community. A significant number. I think we have detected eight cases from Borlas Kamua construction site on 8th of April. So that is the very first instance that we have detected a large group of people from the community. So how it leaked to Sri Lanka, I think the Health Ministry of Health will start an investigation and try to find out how that variant passed across Sri Lanka. Could you again? Could I repeat the question and answer the same, single
මේ ප්‍රශ්නේ උනේ ප්‍රභේදය ප්‍රශ්න දෙකක් ආව ඇතන එකක් තමයි මේ මේ ඔක්සඩස්සෙනික වැක්සින් එක දෙකක් අතර කාලය කොච්චර තියෙන ඕනද කියලා දැනට දැනට මේ වෙන විට අපිට ලැබිලා මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ අනුව සති 12ක තමයි කාලයක් පල්ලි මාත්‍රාව සහ දෙවෙනි මාත්‍රාව අතර තියලා තියෙන හැබැයි ලෝකේ සමහර රටවල සති 16 දක්වා වැඩි කරලා තියෙනවා. ඉතින් අපි දැනට සති 12 මාත්‍රා පාරාසයේ තමයි ඉන්නේ. ඉතින් මේක ඉදිරියේදී ක්‍රමක්‍රමයෙන් ජනතාවට ලබා දෙයි මම හිතන්නේ ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ පිළිවෙළයි සියලුම දිනාට දෙවෙනි මාත්‍රාවත් නියමිත කාලයක් තුළ ලබා දෙන්න. දෙවෙනි ප්‍රශ්නේ උනේ ලංකාවට මේ UK වේරියන්ට් එක කොහොමද ආවේ? මොකද ඉස්සර හැමතිස්සෙම තිබ්බ ක්වොරන්ටයින් සෙන්ටර්ස් වල. ඉතින් මගේ උත්තරේ උනේ අපි හරියටම ආපු විදිය සම්බන්ධයෙන් කීමට හැකියාවක් නැහැ. හැබැයි මුලින්ම වාර්තා වුණේ යම් කිසි ප්‍රමාණයක් බොරලස්කම ආශ්‍රිතව සිටප්ප තිබ්බ කන්ස්ට්‍රක්ෂන් සයිට් එක 8 දිනක් ප්‍රථම වතාවට අපි වාර්තා කරා මෙවැනි UK ඉංගලන්ත වේරියන්ට් එක හා සමාන තියෙන කට්ටිය මාර්තනකට අපි ඒක තහවුරු කරා ඊයේ සිදු කර පරීක්ෂණ වලින් ඒ නිසා අප්‍රේල් 8 වෙනිදා තමයි අපි ප්‍රථම වතාවට ඒක ගැන දැනුවත් කිරීමක් කරේ කොහොමද ආවේ කියලා පිළිබඳව මං හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවශ්‍ය කරන දික්ෂණ නිලධාරීන් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කරා කියලා අපි බලාපොරොත්තු වෙනවා මං හිතන්නේ මේ වන විටත් ශ්‍රී ලංකාව තුලත් ඉතාම තද ක්‍රියාමාර්ග ටිකක් අරගෙන තියෙනවා පාසල් පද්ධතිය වසලා තියෙනවා ඒ වගේම රාජ්‍ය කාර්යාලවල සියලු උත්සව නවත්තලා තියෙනවා සහ අවශ්‍ය කරන කියන්නේ දැනුවත් කිරීම කරලා තියෙනවා අවම සේවක සංඛ්‍යාවක් තියාගෙන රටේ අත්‍යවශ්‍ය කටයුතු කරගෙන යන්නේ කියලා. ඉතින් ඒක තමයි වැදගත් දේ. ඉතින් ඒකේ සෑම විටම නීති දැනීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද ලංකාව කියන්නේ කුඩා රටක් ආර්ථික වශයෙන් විවිධ ගැටලුවලට මුහුණ දෙන පළවෙනි ලොක්ඩවුන් එකේදී. ඉතින් මේ වෙලාවේ වැදගත් දේ තමයි අත්‍යවශ්‍ය කටයුතු කරන යන ගමන් ජනතාව විදිහට ඔය මේ අපේ වෛද්‍යතුමා කියුවාගේ ආරක්ෂා වෙන එක තමයි වැදගත්. මොකද ඕනෑම වේරියන්ට් එකක් ඕනෑම වෛරස් එකක් ඕනෑම වෙලාවක රටකට එන්න පුළුවන්. ඒ රටට ආවා කියලා වෛරස් එක කොච්චර ප්‍රබල වුණත් ඔබ ආරක්ෂිත නම් ඔබ තව ඒ වෛරස් එක තව කෙනෙක්ට යන විදිහට හැසිරුනේ නැත්නම් කොයි වෙලාවකත් ඒක ශරීරගත වෙන්නේ නැහැ. ඉතින් ඒ පණිවිඩය තමයි ජනතාව දැනගන්න ඕනේ. කොච්චරම සැර වෛරස් එකක් ආවත් ඔබ ආරක්ෂිත නම් කොයි වෙලාවකත් මේක ඇවිල්ලා බලෙන් ඇඟට ඇතුල් වෙන්නේ නැහැ. ඉතින් ඔබ යම් කිසි පොඩි පොඩි අඩුපාඩුවකම් වෙනකොට තමයි මේක වෙන්නේ. ඉතින් සියලුම දේවල් සෞඛ්‍ය අංශ ඒ වගේම මැදිහත් වෙනවා රාජ්‍යංශ වලින් මැදිහත් වෙනවා වගේම ජනතාව විදිහට ඉතාම විශාල වගකීමක් තියෙනවා. මේ ඉදිරි මාස 3 ඔබගේ පුළුවන් තරම් හැකි උපරිම දායකත්වය ලබා දෙන්න ඕනේ මේ වෛරස් එක විශේෂයෙන් මේ ප්‍රභේදය රට තුල පැතිරෙන එක නවත්තන්න. දැන් අපි මේ රැල්ලේ අපි දකිනවා දෙඩි සත්කාර ඒකකවල වැඩිපුර රෝගීන් සිටිනවා සහ මං කලින් කී පරිදි තරමක් තරුණ අයත් සිටිනවා. අර දෙවෙනි රැල්ලේ අපි දැක්ක ටිකක් වයසක අයගෙන් තමයි වැඩිපුර දෙඩි සත්කාර ඒකක පිළිතිබු. නමුත් දැන් අපි දකිනවා වැඩිපුර තරුණ අයත් අපි දකිනවා. ඉතින් අපි කලින් කිව්ව කාරණා දෙකම නිසා මොකද වෛරසයේ ප්‍රබලත්වය වැඩි. ඉතින් නමුත් අපි ඒ කෝවිඩ් වලට නිර්දේශිත ආයතනවල ඒ ICU අපි ගත්තා IDH රෝහල මුලියරියව රෝහල හෝමාගම රෝහල එවැනි නිර්දේශිත ආයතන තියෙනවා. ඒ ආයතනවල ICUs තියෙනවා. අපි කියන්නේ ඩෙඩිකේටඩ් ICUs තියෙනවා. නමුත් ඒ අතරතුර දිවයින පුරා පැතිරලා තියෙන රෝහල් පද්ධතියේ හැම රෝහලකම ICU එකක සමහර වෙලාවට අපිට ඒ patientsලට ඒ රෝගීන්ට ප්‍රතිකාර කරන්න සිදු වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ජාතික රෝහල ගත්තොත් මේ අවස්ථාවෙත් රෝගීන් සිටිනවා දෙඩි සත්කාර අංශවල සිටිනවා. උන්ට ඒ නියමිත මොකද අපි ලංකාවේ තියෙනවා ඒ කොවිඩ් රෝගේ වැල්ලෙන් පස්සේ දිනෙන් දින පියවරෙන් පියවර අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග තියෙන ගයිඩ්ලයින් එකක් තියෙනවා මාර්ගෝපදේශනයක් තියෙනවා. ඒ මාර්ගෝපදේශනයේ සියලුම වෛද්‍යවරුන් ලංකාවේ සිටිනයි දන්නවා. ඉතින් ඒ නිසා මුණ රෝහලකේ රෝගියෙක් සිටියත් ඒ අවස්ථාවට උචිත ප්‍රතිකාරය ලැබෙනවා. ඉම්පස් ඉතින් අපි ඉඩ තිබෙන පරිදි ඉම්පස් අපි ලෙඩුන්ව මේ ට්‍රාන්ස්ෆර් කරනවා මේ
විශේෂිත කෝවිඩ් ආයතන වලට නමුත් එතකන් අනිත් රෝහල් වල දැන් කොළඹ ගත්තත් එහෙමයි නැත්නම් අපි ජාතික රෝහල මහනුවර නැත්නම් රාගම රෝහල කළුබු රෝහල මේ හැම රෝහලකම ඒ රෝගියෙක් හමු වූ විට ඒ රෝගියාට ඒ નિયમિત ප්‍රතිකාරය සිද්ධ වෙනවා ඒ සමහර ට්‍රාන්ස් වීම පස්සේ වෙන්න පුළුවන් නමුත් ඒ ප්‍රතිකාරයේ කිසිම අඩුවක් නැහැ ඒකයි මම අර කලින් කිව්වේ මහජනතාවට අර සෞඛ්‍ය පුරුදු අපි ඒ කියන්නේ මේ වැලකීමේ පුරුදු ටික කරගෙන යන ගමන් දැරි වෙලා හරි රෝගියේ වැළඳුනොත් බිය විය යුතු නැහැ අපේ රෝහල් පද්ධතියට පුළුවන් ඒ රෝගීන්ට නිසි ප්‍රතිකාර ලබා දීලා උන්ව සුවපත් කරන්න අපි දෙවෙන්දල්ලේදී මේ වැඩේ කරා ඇත්තටම මේ දෙවෙන්දල්ලේ රෝගීන් ගොඩක් සිටියා අමාරු රෝගීන් සිටියා නමුත් මම හිතන්නේ සාපේක්ෂිත වශයෙන් ලංකාවේ වූ මරණ සංඛ්‍යාව අඩුයි ගොඩක් එවැනිම තත්ත්වයක් අපිට මේ රැල්ලෙදිත් අපිට පවත්වාගෙන යන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. දැන් අපිට සාමාන්‍යයෙන් ආරංචියක් තියෙනවා දැන් ICU වල ස්ටාෆ් එක ප්‍රමාණවත් නැහැ අලුතින් බෙඩ්ස් දැම්මට අලුතින් මේ 147ක් කියලා ඉස්සල්ලා කිව්වනේ නමුත් ඇත්තම වැඩ කරන්න පුළුවන්කම තියෙන 35ක් වගේ සංඛ්‍යාවක් කියලා. ඒතුර ඊට වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වුණොත් අපිට ඒ මොකද ICU එකක් නිකන් දුවන්න බෑනේ හොඳ බොහොම කාර්ය මණ්ඩලයක් ඉන්න බෑ. ඒකට මොකක් හරි වැඩ වෙලක් තියනවාද මේ අපිට දැන් අදිසි මොකක් හරි මේ දැන් අවශ්‍යතාවයක් ආවොත් ඔව් එහෙමයි දැන් ඔබ කී කතාව දැන් ඔබ කිවි දැන් යම් කිසි ICU ඇඳන් ප්‍රමාණයක් නියමිතව තිබෙනවා මේ කොවිඩ් රෝගීට ඉතින් ඒ ICU වල ඒ අවශ්‍ය කරන මේ කාර්ය මණ්ඩල සිටිනවා නමුත් අපි තුමු දැන් රෝගීන් ගන්න වැඩි වුණොත් එහෙම දැන් ජාතික රෝහලේ දෙනිසත්කාර ඒකක විශාල ගණනක් තියෙනවා ඉතින් ඒ දෙනිසත්කාර ඒකක වලට රෝගීන් ගන්න අවශ්‍ය වුණොත් අපි ඒ ගන්න සූදානම තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ තේ සූදානම තියෙනවා ඒකට ඒවල ඒ ICU වල ඇත්තටම දැන් දැන්ටත් ඒ කාර්ය මණ්ඩල වැඩ කරනවානේ ඉතින් ඒ කාර්ය මණ්ඩල වලට ඒක හැකියාව ඒ කරගෙන යනවා ඒ වගේම මේ අවස්ථාවෙත් පුහුණු වීම ICU වල ක්‍රියා කරන්න පුළුවන් වෙන ආකාරයට පුහුණුව ලබා දීම මේ ප්‍රෝග්‍රෑම්ස් දියත් වෙනවා ඉතින් ඒ නිසා දැන් ඒක ඒ පිළිබඳ දිනෙන් දින අපේ හැකියාව වැඩි කර ගැනීමේ ප්‍රතිපත්තියක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුගමනය කරනවා. ඉතින් අපි වෛද්‍ය විද්‍යායතන වශයෙන් අපි ඒකට උපරිම සහයෝගය ලබා දෙනවා. ඊළඟට ඔක්සිජන් ප්‍රශ්නයක් ගැටලුවක් කෙන එකක් නැද්ද ඉන්දියාවේ වගේ මේ දැනට අපිට එහෙම ඔක්සිජන් ගැටලුවක් නැහැ. ඒ පිළිබඳවත් මම හිතන්නේ මම දන්න පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ සාකච්ඡා පවත්වලා ඒ ඔක්සිජන් නිපදීමේ හැකියාව වැඩි කිරීම සිදු කරගෙන යනවා. අපි දන්නවා හැම ඕනෑම රටක යම් දේවල් සීමා වීම සිදු වෙන්න පුළුවන් දැන් එංගලන්තයටත් ඒ විශාල වශයෙන් ඒ රෝගේ පැතිරෙන කාලේ යම් සීමා වීම කරන්න සිදු වෙනවා නමුත් ඒකට කලින් ලෑස්ති වෙලා ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගත හැකි දැන්ට ඔක්සිජන් පිළිබඳ ප්‍රශ්නයක් නැහැ yes also an important job right yes. keeping the public informed yes of the precautions of what is yes. happening in the country to yes. take care now most of us have been reporting this from 1 year ago since yes. January right yes. there is a problem with data we don't have access to data right now say 1 year we should have had no what is the age group which has been infected how severe were the symptoms are you all facing the same problem that you all don't have the data as well because to plan for the future we need to have data right are you all feel because we cannot access data and EPID is not giving data is there a problem well to answer your question I mean I just said I think a while ago that now daily we get a report of the positive cases from each laboratory so daily there is a return which we have access to and that's why I said that yesterday there were 1,100 cases roughly out of 60,000 samples done so that kind of data we do have yeah and of course we know how many patients are there are about maybe not exactly right but around 6,000 patients who are actively taking treatment in the hospital so that in all the centers that's right and the hospital so that's right that data we do have but do we have a breakdown of ages breakdown of Yes. Yes. But do we have? Yes. Yeah. Well, I would not be able to
answer you like say now, as of today, if you ask me how many patients over the age of say, let's say 40 years who are infected and currently in hospital taking treatment, as the Sri Lanka Oriental Medicine, I would not be able to answer that question. But of course, I'm sure the epidemiology unit has that data. Yeah. They are the ones who are supposed to collect the data. Collect the data, yes, yes. So they don't share with you? No, it's like this. Now say, of course, I mean, we have a sort of a rough idea. With it. That's why I said that now we see increasingly more younger patients in ICUs, more younger patients being symptomatic. So that. We know within the last 2 weeks how many, right? I mean, these are the things that technical people need to do. Right? Yes, yes, yeah, yeah. What we are talking about is going on for another 2 or 3 years. Yeah, yes, yeah. Yeah, I can understand your issue. Like say, as journalists, you probably don't have the exact figure. So I'm also not able to give an exact figure of my memory, like right now. So, but yeah, we. Yeah. Yes. Yeah, so for treatment and for planning, that data, of course, we do have access to, but of course, I mean, the finer points, we may not be knowing yet, but we do have access to the data which we need to sort of use for planning our management and treatment of patients, if you take the clinical aspect, yeah. ඉදිරියේ දැන් අර එන්නත් ලබා දීම දැනට 9 ලක්ෂයකට ලබා දීලා තියෙන්නේ. ඔව්. ඒතර දැන් අලුත් ප්‍රභේදයක් එක්ක විශේෂයෙන්ම වැඩි හිටි 60ට අඩු පිරිස එන්නත් කරන්නේ සිද්ධ වෙලා නැහැ. එතකොට ඊටත් එක්ක මේ රටේ ජනගහනය මිලියන 20ක් 21කට ආසන්න ප්‍රමාණයක් වෙනවා. නමුත් මේක මිලියන 15කට විතර එන්නත් කරන්නේ අවශ්‍ය වෙනවා. එතකොට ඒ සම්බන්ධයෙන් ඉදිරියේ මොන වගේ සූදානම්ද තියෙන්නේ? මම දන්නා පරිදි දැන් අපිට දැන් ඇස්ට්‍රාසිනිකා වැක්සින් එකත් ඇනුම් කිරීමක් සිදු කරලා තියෙනවා ඒ තාම ලංකාවට ලැබිලා නැහැ ඒ වගේම රුසියාවේ ස්පුට්නික් වැක්සින් එකත් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබෙනවා මම ඇත්තටම මට කියන්න බැහැ මොනතරම් කාල පරාසයක් ඇතුළත ඒක ලැබෙයිද කියලා නමුත් අර ජීවන්දර වෛද්‍යතුමා කී පරිදි අපේ ප්‍රධානම ඉලක්කයක් විය යුත්තේ හැකිතාක් පිරිසකට එන්නත් ලබා දීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන එන්නත් ලබා දීම ඒ තමයි මම හිතන අපේ ඉලක්කයේ විය යුත්තේ ඉතින් ඒ එන්නත් සියල්ල අපිට ලැබෙන්න තෙක් අපි ඒ එන්නත් එක එක පාටම එන්නත් ලැබුණත් එක පාටම දවසින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒ නිසා ඒ ඒ ඒ ඒ වෙනතුරු මම හිතන්නේ අපි විසින් මේ රෝගය සම්ප්‍රේෂණය වීම වළක්වා ගැනීමට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගතිතය මදන් තර්කානුකූලව බැලුවොත් මේ තමයි සිදු කළ යුත්තේ. ඉතින් දැන්ටත් ලංකාවේ සීමාවන් පනලා තියෙනවා පාසල් පද්ධතිය දැන් ක්‍රියාත්මක නැහැ විශ්වවිද්‍යාල ක්‍රියාත්මක නැහැ ඒ ආකාරي වශයෙන් ඒ සීමා කිරීම පනවලා තියෙනවා. ඉතින් අපි ඒවෙන් බලාපොරොත්තු වෙන්නේ අර වෛරසයේ පැතිරී යෑම අඩු කිරීම වෛරසයේ පැතිරී යෑම අඩු කිරීම තුරින් වැඩි පිරිසක් ඒ කියන්නේ සන්න ලෙස රෝගීවීම වළක්වා ගැනීම ඒ තුලින් අපිට සෞඛ්‍ය අංශවලට දරාගත හැකි දෙඩුවන් ප්‍රමාණයක් පවත්වා ගැනීමෙන් උන්ට උපරිම වශයෙන් ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම තමයි අපේ පරමාර්ථ යුතුය. Yes, yes. 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 That information, of course, I do not have. I don't know whether Dr. Jeevandra has that. But of course, as clinicians, we do. I mean, there are what we call technical committee meetings in the Ministry of Health, where the ministry secretary, the DGHS, they share the issues they have, and we share our issues. So those technical committee meetings are going on, and those meetings help us to sort of plan our strategy, improve our treatment, be up to date with what's happening in the world, and also so take corrective measures to
to slow down this pandemic here and also to save lives, basically. Yeah, that of course I cannot comment on. उत्तरे එනුම් කරලා තියෙනවා. ඉතින් ඒ එනුම් ලැබෙන පරිදි මම හිතන්නේ ඉදිරි කාලය තුළ හැකි ඉක්මනින් අපේ ඉලක්කයේ විය යුත්තේ හැකි ප්‍රමාණයක් ඉන්නට ප්‍රමාණයකට ඉන්නට ලබා දීම මම හිතන්නේ මහජනතාවගේ වගකීමක් විය යුතුයි. ඉන්නට සෞඛ්‍ය අමාත්‍ය අංශය විසින් ලබා දෙන දිනවල බොහොම යුසුලුව ඒ ස්ථානවලට ගිහිල්ලා ඉන්නට ලබා ගැනීම ඊට වැඩගත්. මොකද ඉන්නත් කිරීම තුළින් තමයි අපිට මේ මාර්ධනය කළ හැක්කේ. නමුත් එතකන් ඉන්නත් ලැබෙන තුරු අපි විසින් කළ යුතු ඉතාම වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි මේ වෛරසයේ සමාජය තුළ සම්ප්‍රේෂණය වීම හැකියාවට අඩු කිරීම. ඉතින් ඒ මම අර කලින් කිව් පරිදි ඒ සෞඛ්‍ය පුරුදු මේ අපි දන්නවා මේක නව ප්‍රභේදයක් බව ඇත්ත. නමුත් මේ වෛරසයේ පාවිච්චි කරන ඉතාම සරල ක්‍රමයක් පැතිරීමට වෛරසයේ ඒක human to human transmission එක පුද්ගලයෙන් තවත් පුද්ගලයකට මුණ ප්‍රභේදයක් ආවත් ඒ සිද්ධාන්තේ වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මුණ ප්‍රභේදය ආවත් අපි ගතිය යුතු ආරක්ෂණ ක්‍රියාමාර්ග වෙනසකුත් නැහැ. එකම දේ අපි ආරක්ෂණ ක්‍රියාමාර්ග ටිකක් තීව්‍ර කරන්න අවශ්‍යයි. මොකද මේ ප්‍රභේදය කලින් ප්‍රභේදවලට වඩා පැතිරෙන නිසා සහ අසනීප තත්ත්වය වැඩි වෙන නිසා. ඉතින් නමුත් අපි මුලින් කරගිය දෙමෙල්ලි මම හිතන්නේ අපි තා හොඳින් ඒ දේ කරා. තුන්වෙනිල් අප්‍රේල් මාසේ අපි ඇති යම් යම් වැඩි සිදු වුණා මම හිතන්නේ. ඉතින් ඒවත් හදාගෙන ඉස්සරහට අපි ඒ වෛරසයෙන් ආරක්ෂා වීමට ක්‍රියාමාර්ග ගත්තොත් අපිට මේ තුන්වෙනි රැල්ල මර්ධනය කිරීමටත් හැකියාවක් තියෙන බව අපි විශ්වාස කරනවා. වෛද්‍යතුමනි මේ අපි දැන් මේ එංගලන්ත ප්‍රබෝධයෙන් අපි අත්දැකීම් මෙලාට ඇති වෙලා තියෙනවා එංගලන්තයේ. මේ අපේ ප්‍රශ්නේ තමයි දැන් මම අහන්න කැමති මේක කොයි විදිහකටද කුඩා දරුවන්ට සහ ළමයින්ට මං හිතන්නේ අවුරුදු 18 න් අඩු අයට කොයි විදිහට මේක බලපායිද කියලා අපි මොනවා හරි සාධක තියනවාද මේ එංගලන්තයේ ඒ අත්දැකීම් වලින්? මම හිතන්නේ අපිට මම කායික වෛද්‍ය ඩිවිෂන් එකේ නිසා මම හිතන්නේ මට 100ක් හරි උත්තරයක් එක දිය නොහැකි. නමුත් මම දන්න පරිදි එංගලන්තයේ ළමයින්ටත් විශාල වශයෙන් මේ වෛරසයෙන් අනතුරු සිදුනා කියලා වාර්තා වෙන්නේ නැහැ. ඉතින් අර කලින් වෛරසයේ වගේම යම් කොටසකට ප්‍රශ්න ඇතිලා තියෙනවා. නමුත් වැඩි පිරිසකට වැඩි ළමුන් පිරිසකට මේ වෛරසයෙන් බාධාවක් වුණා කියලා අපිට වාර්තා වෙන්නේ නැහැ. මේක මම විශේෂයෙන්ම හැවේ මොකද අපේ දැන් දැනට තියෙන සාධක අනුව මේ එනතත් සාමාන්‍යයෙන් දරුවන්ට දෙන්නේ නැහැ. අපිට ඒකට මේ දත්ත තාම ඇති ප්‍රමාණයෙන් හම්බ වෙලා නැහැ. ඉතින් ඒ අවස්ථාවලදී I think මේක ටිකක් වැදගත් දෙයක් අපි ඒ ගැන ටිකක් හොයලා බලන එක. මොකද මම දන්න විදිහට දැන් කුඩා දරුවන්ටත් සාමාන්‍ය ප්‍රමාණයකට දැන් අපේ හොයා ගන්න ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා සාමාන්‍ය ප්‍රමාණයකට. එච්චර දරුණු විදිහට මම හිතන්නේ රිජේ ආර්යාලෝ ළමා රෝහලේ ටිකක් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි මම මේ ප්‍රශ්නේ ඇහුවේ. මමත් දන්නවා හොඳටම දැන් මේ ගැන හරියටම කාටවත් කියන්න බෑ. අපි ඒ අතරින් ඉතාම වැදගත් නේද මේ ඒ කුඩා දරුවන්වත් අපි මේ ප්‍රවේශම් කරගන්නේ. අනිවාර්යයෙන් මම හිතන්නේ හොඳ තීරණයක් රජය විසින් ගන්න ලැබුවා පාසල් පද්ධතිය මේ වසා තැබීමට. මම හිතන්නේ පොඩි දෙයක් කියලා නම් අපි ඉන්ෆ්ලුවෙන්සා වෛරසයත් එක්ක සංසිඳුවොත් නම් මම හිතන්නේ ලෝකේ පුරා තියෙන දත්ත අනුව මේ කොරෝනා වෛරසය ළමුන් අතර පැතිරීම ඉන්ෆ්ලුවෙන්සාවට වඩා අඩුයි. මොකද ඉන්ෆ්ලුවෙන්සාව ඇත්තටම ඉන්ෆ්ලුවෙන්සා පැන්ඩෙමික් එකක් නැත්තම් එය ඇත්තටම පැතිරෙන්නේ විශේෂයෙන්ම ළමයින්ගෙන්. නමුත් අපි ඒ මං හිතන්නේ තාමත් කොහෙන්වත් ලෝකේ වාර්තා වෙන්නේ. දැන් අපි දකින්නේ තරුණ යංග ඩස්ලගේ තමයි මේක
විශේෂයෙන් යන්නේ මුලින් කලින් තිබ්බ වයසකයි. නමුත් ඔබ ඔබතුමා කී පරිදි මම හිතනවා ඊටාම වැදගත් අපි දමුණ ආරක්ෂා කර ගැනීම සහ ඔවුන්ටත් මේ රෝගීන් සංකෘත ඇතිවී හැකියි කියන අදහස අපි සිත තුළ තියෙන්න ඕනි. ඒ කියන්නේ ඔවුන්වත් පරිස්සම් කර ගැනීම අවශ්‍යයි. ස්තුති. I think it is the immediate measure. I'm sure there, because this is a pandemic and we get new information. It's a dynamic thing. I don't think it's a static thing where we can say these are the rules, let's stick to those. So day by day there should be a review, and I'm sure that it will be reviewed again before the 30th, and if the situation is the same, I think probably they may have to continue with that. You all are part of that review. There will be input, yeah, definitely, yeah. There will be input from the pediatric college, definitely, yes, yes. I think I can just suggest something for that. This was an immediate response on the part of the government to the request made by the Sri Lanka College of Pediatricians. Because we saw that there was a possibility of this spreading, and this was immediate reaction. And I think quite rightly, even the Minister of Education, who came on the media yesterday, said that this is an interim measure. We are going to make decisions depending on the development of the condition in the country in the future. So I think that's really the right way to look at it. But I must acknowledge that the government responded very promptly to the request made by the Sri Lanka College of Pediatrics. We didn't actually say a typically a period, but you said that they need to be, but we suggested that it could be 2 weeks. But then I think it's fine, by the way things are going, that they have closed it immediately, and now they are going to make decisions depending on the progress of the spread of the disease right around the country. So I think that's fine. We are quite happy with that at the moment. University of Sri Jayawardenepura carried out genetic sequencing for the currently circulating, to identify the currently circulating viral strain in Sri Lanka over the last 1 week. And today morning, we have confirmed that the currently circulating Sri Lanka viral strain is B117, that is the UK variant. So it's exactly similar to the one which was found in UK. And we have found them in samples obtained from Colombo, Burlesgamo, and Kurnagala. The significance of this strain is it has a 55% mortality rate and 50% high transmissibility compared to the wild type, that is the virus which we have previously known. So I think we have already given that report to the Ministry of Health, and all the necessary authorities have been alarmed on the circulation of this variant, which will have a very important public health issues in the future. So I think that's in summary, that the current circulating viral strain is B117 UK strain. Dr. Jeevandala, have you been able to trace the origin of this strain? I mean, from where it came from? I think I have answered the question, similar question previously also. We have not, we were unable to find how it originated, but we know for the very first time we detected in Burlesgamo area on the 8th of April. So how did Burlesgamo got it? We don't know. I think Ministry of Health will investigate and see how it, leaked to the Sri Lankan community. Doctor, මේ ඉන්දියාවේ පැතිරෙන variant එක ලංකාවේ මේ වෙනකොට හොයාගෙන තියෙනවද? එහෙම නැත්නම් ඒක ලංකාවේ නැද්ද? මොකද්ද ඒ ගැන කියන්නේ?
අපි ඊය වෙනකම් කරපු පර්යේෂණ කිසිවක මේ ඉන්දියන් වේරියන්ට් එක හමු වුණේ නැහැ. ඒක නිසා දැන් අපි අද වෙනකොට ලංකා පුරා තවත් මම හිතන්නේ සෑම්පල් 5000ක් විතර අපේ විද්‍යාගාරයට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ඒ වගේම තෝරාගෙන සෑම්පල් කරනවා, පරීක්ෂා කරනවා. අපි විශේෂයෙන් ඉන්දියන් වේරියන්ට් එකක් තියෙනවද කියලා බලනවා මේ මේ ඉදිරිසතියේ කරන පරීක්ෂණවලදී. ඊය වෙනකම් උත් අපි ඉන්දියන් වේරියන්ට් එකක් තියෙනවද කියලා පරීක්ෂා කරා. ඒක අපිට හමු වුණේ නැහැ. අනිතක දැන් ඔබතුමා කිව්වා ඉස්සෙල්ලා අප්‍රේල් 8 වෙනිදා තමයි පළවෙනියටම මේ බොර්ලැස්ගමුව ප්‍රදේශයෙන් 8 දෙනෙක්ගේ කන්ස්ට්‍රක්ෂන් සයිට් එක 8 දෙනෙක්ගෙන් මේ UK වේරියන්ට් එක හම්බුනේ කියලා වෙලා. එතකොට කවදද ඒක රජයට දැනුම් දුන්නේ? එතකොට දැන් අප්‍රේල් 8 වෙනිදා කිව්වා නම් දැන් මේක ඔබතුමා දැන් කියන විදිහට මේක 50% high transmission rate එකක් තියෙනවා නම් 5% mortality rate එකක් තියෙනවා නම් ඒකේ වගකීම මොකද? මේ දැන් දැන් මේ සතිය තමයි මේ මෙහෙම වේරියන්ට් එකක් තියෙනවා, මේක ෆාස්ට් ස්ප්‍රෙඩින් කියලා කියන්නේ. හැබැයි 8 වෙනිදා වෙනකොට ඔයගොල්ලෝ හොයාගෙන තියෙනවා මේක ලංකාවේ තියෙනවායි කියලා එල්ල කමියුනිටි එකේ. මොකද ඒක වෙලා තියෙන්නේ 8 වෙනිදා උදෑසන මම හිතන්නේ අපිට සෑම්පල් එක ලැබුණේ. අපි 8 වෙනිදා හවස වෙනකොට සෞඛ්‍යංශ සියලුම දැන් වලට දැනුවත් කරා. මේ අපි සාමාන්‍ය PCR පරීක්ෂණයක SGN එක හමු නොවෙනකොට අපි කියනවා SGN target failure කියලා. SGN target failure හමු වෙන හැම අවස්ථාවකම අපි වසංගත රෝග විද්‍යාවකයාත් ඒ රෝගීන් බලන ඒ අපි කියනවා MOH මහත්තයා මත region ලැබි දෙනස් මහත්තයාට විශේෂයෙන්ම දැනුම් දීමක් කරනවා. මෙන්න මෙහෙම වෙනස් වූ ප්‍රභේදයක ලක්ෂණ අපිට මතුවෙනවා. ඒ නිසා අපි පැය කීපයක් ඇතුළත අවශ්‍ය කරන සියලුම කටයුතු සිදු කරා. මම හිතන්නේ ඒ ප්‍රදේශීය බාර රීජනල් එපිඩිමියොලොජිස්ලා ඒ ඒ රෝගීන් හරහා පැතිරීමට නැවැත්වීමට අවශ්‍ය කරන සියලුම කටයුතු කරන්න ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මේ බොර්ලැස්ගමුවෙන් හම්බෙච්ච සෑම්පල් අපේ විද්‍යාගාරය තුළ පරීක්ෂා කරන නිසා තමයි අපි මෙහෙම දැනුවත් කරේ. අපි දන්නේ නැහැ ඒ වෙන විට බොර්ලැස්ගමුවේද මුලින්ම පටන් ගත්තේ වෙන තැනකින්ද පටන් ගත්තේ. ඒ නිසා ඒ හරහා අපිට අනුමානයකට යෙදෙන්න බෑ. බොර්ලැස්ගමුව හරහා මේක පැතුරුණා කියලා අපි කිව්වේ අපේ විද්‍යාගාරයේ ප්‍රථම වතාවට අපි මේ වෙනස හඳුනාගත්තා 8 වෙනිදා. ඒ අනුව දැනුවත් කරා. ඒ 8 දෙනාගේ ආශ්‍රිතව සියලුම ආරක්ෂිත ක්‍රියාමාර්ග ගත්තා. බොර්ලැස්ගමුව හරහා පැතිරීමක් මෙතෙන්දී අදහස් වෙන්නේ නැහැ. නෑ මගේ ප්‍රශ්නේ තිබුණේ 8 වෙනිදා වෙනකොට මේක ඩෙන්ටිෆයි කරලා තිබ්බා නම් හැබැයි මිනිස්සුන්ට මෙහෙම දෙයක් තියෙනවයි කියලා කියන්නේ 20 වෙනිදා විතර පස්සේ. එතකොට එතන ලොකු කාලපරාසයක් තියෙනවා. මේ දැන් 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 මේ කියන විදිහට දැන්නේ මේක ප්‍රිවෙන්ටිව් මෙෂර්ස් අරන් තියෙන්නේ. දැන් අවුරුද්දට ඉස්සෙල්ලා ගත්තා නම් මේ தත්ත්වය මේ විදිහට වෙන්නේ නැහනේ. එතකොට ඒකට කවුද වග කියන්නේ? මං හිතන්නේ අපේ විද්‍යාගාරයක් විදිහට අපි සියලුම වගකීම් අපි ඉෂ්ට කරලා තියෙනවා. ඉතින් අපි දැනුවත් කරපු අපි දැන ප්‍රවේදය දැනගත්ත ගමන්ම සහ සැකසිත වෙච්ච ගමන්ම මේක සිදු කරා. අනිත් එක තමයි තේරුම් ගත යුතු දේ තමයි මේ ජෙනටික් සීක්වන්සින් කියන එක දිනපතා උදේ හවස කරන පරීක්ෂණයක් නෙමෙයි. ඉංගලන්තේ පවා මුළු ඉන්දියාවෙම මිලියන ගණනාවක් ඉන්ෆෙක්ෂන් තියෙනකොට ජෙනටික් සීක්වන්සින් ඩේටා තියෙන්නේ 10000ක් විතර. ඒ 10000ෙන්දනොත් 4000ක් විතර මේ ගිය මාසය ඇතුළත කරපුවා. අපි ශ්‍රී ලංකාවේ ජෙනටික් සීක්වන්සින් කියන එක පරීක්ෂණය සිංගප්පූරුව හා සමාන ප්‍රමාණයට කරලා තියෙනවා. ජෙනටික් සීක්වන්සින් කියන එක හැම පරීක්ෂණයක් හැම වාර්තාවෙන් හැම රෝගියෙක් කරාම කළ යුතු නෑ. හැබැයි ඒ සම්බන්ධයෙන් අපි සැකසහිත දේවල් දිනනකොට සිදු කරනවා. ඉතින් මෙතනදී අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න ඕනේ කියලා සෞඛ්‍ය අංශ මගින් මේ කොරෝනා වෛරස් එක පැමිණිදා ලංකාවට පැමිණිදා සිට සිදු කරා. ඉතින් ඒ වෙලාවට ඉතින් පෞගිය කාලේ මම හිතන්නේ ජනතාව අවුරුදු කාලේ විශේෂයෙන්ම ටිකක් රිලැක්ස් කරලා ඉවරලා ටිකක් ඒ අර මූලික සංකල්ප වලින් බැහැර වුණා. ඒක මූලික සංකල්ප වලින් බැහැර වෙන්නේ කියලා කිසිම වෙලාවක කිසිම සෞඛ්‍යංශයකින් දැනුවත් කරේ නැහැ. ඉතින් ඒක නිසා මේක සෞඛ්‍යංශ වලට සහ වෙනකොට අධිකාරිය වලට ඇඟිල්ල දික් කිරීමමත් එච්චරම හොඳ අදහසක් නෙමෙයි. ඉතින් මේක අවශ්‍ය කරන මං හිතන්නේ එවැනි දේවල් හඳුනා ගත්තාන් පස්සේ ඒ ප්‍රාදේශීය වෛද්‍යවරු ඒ පුද්ගලයන් විශේෂයෙන් වැඩිදුර නිරෝධනය කළා, වැඩිදුර ඒගොල්ලන්ගේ කන්ටැක්ට් ට්‍රේසින් කළා. ඒ හරහා තවදුරටත් එළියට ගිහිල්ලා නැහැ කියලා අප්‍රේල් 10 වෙනකොට තහවුරු කළා ඉවරයි. ඒක නිසා එතනින් එහාට තවදුරටත් නීති දැමීමේ අවශ්‍යතාවයක් මම නම් හිතන්නේ නැහැ. මට අවශ්‍යතාවයක් තියෙ කියලා. මොකද අප්‍රේල් 10 වෙනකොට ඒ අර 8 දෙනාගේ ෆස්ට් කන්ටැක්ට් සියල්ලම ට්‍රේස් කළා, ඒගොල්ලන් පරීක්ෂණ කළා, ඒගොල්ලන්ගෙන් එළියට ගිහිල්ලා නැහැ කියලා තහවුරු කිරීමක් සිදු කරපු නිසා අවුරුද්දට කලින්. තව පොඩි පැහැදිලි කර ගැනීමක් දැන් අර ඔබතුමා කිව්වා අහන්න එපා මේ
මහජනතාවට වැඩක් වෙන්නේ නැහැ මේ මේක එයා බෝන්ද ඩ්‍රොප්ලට්ස් වලින්ද මේවා වෙන්නේ කියලා. හැබැයි මහජනතාව මත තියෙන මේ මේ මිස්කන්සෙප්ෂන් එකක් තමයි ඉන්දියාවෙන් එන ඌලන් හරහා මේක බෝ වෙන්න පුළුවන් මේ වාතයේ හින්දා දැන් වෙනවයි කියන එක. ඒ හින්දා මේක කොච්චර දුරකට يعني වාතයේ මගින් කොච්චර දුරකට සම්ප්‍රේෂණය කරන්න පුළුවන්ද මේ මේ වේරියන්ට් එක. ඒක මේ වේරියන්ට් එක විතරද එහෙම නැත්නම් මේ මේ පවතින කොරෝනා වෛරසය දැන් හොයාගෙන තියෙන එක වාතයනුත් සම්ප්‍රේෂණය වෙනවයි කියලාද? මං හිතන්නේ එක රටකින් තව රටකට මේ මූදාහරහා මේ සම්ප්‍රේෂණය වෙන එක ගැන මං හිතන්නේ ලෝකෙ කොහෙවත් පරීක්ෂණයක් කළා නැහැ. අනිත් එක තමයි දෙවෙනි ප්‍රශ්නේ ඒක අනිත් එක මේ දැන් සාමාන්‍යයෙන් මේ වාතය හරහා සම්ප්‍රේෂණය වෙන්නේ ඒවා මේ වගේ කාමරයක ඉන්නකොට තමයි අනිත් කෙනාට බෝ වෙන්නේ. ආරක්ෂිතම ස්ථානය නිරාවරණය වුණ ස්ථානය. ඉතින් එතකොට මුහුද හරහා එනකොට ඒ වෛරස් එක මේ ගොඩ මේකට ගිහිලා ඒක ඉන්දියාවෙන් ඒ කෙනෙක් හිතන්න බෑ. මොකද ආරක්ෂිතම ස්ථානය එළිය අපි මේ නිරාවරණය තියෙන ස්ථානයේ හින්දා මං හිතන්නේ ඒක ගැන ඔබතුමාව ඇහෙන්නේ නැහැ මේ පුළුවන් නම් මයික් එකට දැන් මේ වෛරස් ප්‍රභේදය විතරක් නෙමෙයි සීලම කලින් තිබ්බ වෛරස් ප්‍රභේදයත් වාතයේ මගින් බොනවා කියන කේ අදහස ඇත්තටම දැන් අපි ගත්තොත් එහෙම කෙනෙකුගෙන් ආසාදිත පුද්ගලයෙක්ගේ ශ්‍රාවයන් කියමු කිවිසියොත් එහෙම නැත්තම් ඔහු කැස්සොත් එතකොට ඒ පිට වෙන ශ්‍රාවයන් වල තියෙන වෛරස් අපි කියනවා මේ ලුකු බිඳිටි වශයෙන් තියෙන්න පුළුවන්. ඒ ලුකු බිඳිටි මීටරයක් දෙකක් ඇතුළත බිමට වැටෙනවා. ඒවා වාතයට යන්නේ නැහැ. නමුත් ඒ එකම ඒවෙන් කුඩා බිඳිටි සෑදී හැකියි. කුඩා බිඳිටි අපි කියන්නේ ඒරෝසෝල්ස් කියලා කියනවා ඉංග්‍රීසියෙන්. ඒ ඒරෝසෝල්ස් කියන දේ වාතයේ ඒ වාත ධාරාවන්ගෙන් තරමක් දුරට පැතිරිය හැකි. නමුත් ඒ සිදුවන්නේ අපි කියමු සංවෘත කාමරයක නැත්නම් ශාලාවක ඒ වගේ දෙයක. ඔය එලිමහනේ වෛරස් එක එහෙම ඈතට යන්නේ හේතුවක් නැහැ. මොකද වෛරස් එක යම් වෙලාවක් සමහර විනාඩි 20ක් විතර වගේ රැඳිලා තියෙන්න පුළුවන්. නමුත් ඉතින් අපි විශේෂයෙන්ම කරන්න ඕනේ ඒක තමයි අපි ඇත්තටම මම කිව්ව කලින් අර සෞඛ්‍ය ආරක්ෂණ පුරුදු අවබෝධයෙන් කරන්න. අපි පරකරේ තියාගන්න කියන්නේ මීටර් දෙකක් අර ලොකු බිනිටි වලින් ආරක්ෂාද. අපි මාස්ක් එක දාන්න කියලා කියන්නේ ඔය පොඩි බිනිටි වලින් පොඩි අණු වලින් ආරක්ෂාද. අපි ජනතාව අවබෝධයෙන් මේක කරනවා නම් මං හිතන්නේ කවුරුත් මතක් කරලා දියද නැහැ සෞඛ්‍ය අංශ කියන්න ඕනෙත් නැහැ ආරක්ෂක අංශ කියන්න ඕනෙත් නැහැ මේ වෛරසයේ හැසිරීම අපි දන්නවා නම් අපි ආරක්ෂා වුණොත් අපි මීටරයක දෙහික පරතරයක් තියාගත්තොත් අපි මාස්ක් එකක් හොඳට පැළඳුවොත් ඒ නිවැරදි පරිදි ඒ කියන්නේ මාස්ක් එක මුඛයේ සහ නාසයේ ආවරණය වෙන විදිහට සහ මාස්ක් අල්ලන්නේ නැතුව අපි ඒක පාවිච්චි කරොත් අපිට ඇත්තටම මේ ඒ වෛරසයේ පැතිරීමෙන් ආරක්ෂා විය හැකියි. ඒ වගේම අපි මුලින්ම කිව්වා දැන් ඒ වෛරසයේ තියෙන තැනකට යෑම කියන්නේ අපි කියන්නේ මේ ක්‍රවුඩ් එකක් ඉන්න කියන්නේ ජනගහනයක් තියෙන ප්‍රදේශවලට යන්නේ නැතුව අපි නිවසේ සිටීමෙන්ම මම හිතන්නේ ලොකුම ආරක්ෂාවක් සැලසෙනවා. මම හිතන්නේ අපි ඒ ගැනයි අපි අපේ අවධානය යොමු කළ යුත්තේ විශේෂයෙන්ම මේ වෛරසයේ ඒ ස්වභාවය ඒක කලින් වෛරසෙත් එක තිබ්බ නමුත් මේ ප්‍රභේදයේ සම්ප්‍රේෂණය වීමේ වැඩි හැකියාවක් තියෙනවා. ඉතින් අපි ඒ නිසා අපි මේ ආරක්ෂණ ක්‍රම තව වැඩි කරන්න. එතකොට මම හිතනවා දැන් අපි ඉතාමත්ම සාර්ථක ඉතාමත්ම ඵලවත් සාකච්ඡාවක යෙදුණා. අපිට අවශ්‍ය තොරතුරු සමාජගත කිරීමට ප්‍රවීණයන් දෙපළක් කමට කැඳවා ගන්න පුළුවන් වුණා. ඔයගොල්ලන්ට ඒ සම්බන්ධව ෆස්ට් හෑන්ඩ් ඉන්ෆර්මේෂන් දෙන්න. මම හිතනවා අපි තොරතුරු ඇහැව්වා අපේ දැඩි සත්කාර ඒකකවල ඇඳවල් ප්‍රමාණය ගැන. අපි තොරතුරු ඇහැව්වා ඔක්සිජන් අපිට තියෙනවද කියන එක ගැන. ඉතින් අපි මේ තොරතුරු අපිට හිතේ හැටියට හැසිරෙන්න පුළුවන් ඔක්සිජන් තියෙනවා කියලා කියන්න නෙමෙයි අපි කියන්නේ. අපි කියන්නේ ඕනෑම සෞඛ්‍ය පද්ධතියකට ධාරිතාව ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ ලබාගත් අද දින ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මගින් ඔබට දුන්න දැනුම ඉතාමත්ම ප්‍රයෝජනවත් ආකාරයට මේ අපේ මේ තියෙන වසංගතය
අපිට දුරලීමට පාලනය කිරීමට පළවත් ආකාරයට සමාජයේ යෙදවීමට භාවිතා කරන්න කියන එක තමයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මගින් මගේ මූලික ඉල්ලීම. අපි සෑම විටම ගෙදරින් ගිය වෙලේ සිට එනකම්මම මුව ආවරණයේ පැළඳීම, ඒ වගේම දුරස්ථභාවය තබා ගැනීම සහ සෑම විටම දවසට හතර පස්සරයක් අත් දෙක සේදීම කියන මේ මූලික කරුණු වලින් එළියට නොගිහිල්ලා අපිට ඊළඟ මාස දෙක මාස තුන දිගටම හැමෝටම එක විදිහටම හැසිරෙන්න පුළුවන් වුණොත් අපිට මේ වසංගතය ලංකාවට ඉන්දියාවට වෙච්ච ඒ අභාග්‍යට මුණ නොදී ලංකාව ජාතියක් විදිහට බේරා ගැනීමට අපි සියල්ලටම එකතු වී හැකියි කියන තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් යලි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වෙනුවෙන් මේ මාධ්‍ය සාකච්ඡාවට පැමිණි මෙහි පැමිණි විද්‍යුත් මාධ්‍යයට මම ඉතාමත්ම කෘතඥ වෙනවා. අපගේ ඒ ආරාධනාව පිළිගෙන මෙහි මේ දින පණිවිඩ සමාජගත කිරීමට අපිට උදව් වීම සම්බන්ධව, ඒ වගේම printed මුද්‍රිත මාධ්‍යයට අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ සමාජ මේ මුද්‍රිත මාධ්‍ය හරහා මේ දැනුම සමාජයට ගෙන යාමට සම්බන්ධ වීම ගැන මම ඉතාමත්ම කෘතඥ වෙනවා. ඔබ සැමට ස්තුතියි. පුළුවන් ඉක්මනට එඩිට් කළා දාන්න බලනවා මේ YouTube එකට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ. ඒකෙන් ඔබට ලියා ගැනීමට නොහැකි වූ තොරතුරු ලබා ගැනීමට පුළුවන් වේවි.